කෙටි කාලෙද. කාටද අපි බයින්න ඕනේ? රජසේවකයටද? නෑ, අපි බනින්න ඕනේ දේශපාලඥය තමයි මේක නැති කළේ. ඒ මැතිවරණයක් කෙනෙකුට ඇවිල්ලා කිව්වා රැකියාව 50,000ක් දෙනවා කියලා, රැකියාව ලක්ෂයක් දෙනවා කියලා කිව්වා. ලෝකේ ලොකුම රාජ්‍ය සේවය. වෙනසට කැමති නැහැ. කැමති නොවන හේතු දෙක තුනක් තියෙනවා. එක හේතුවක් ඇවිල්ලා සමහරට හරියට අවබෝධයක් නැහැ ඒක පිළිබඳව. දෙවෙනි හේතුව ඇවිල්ලා සමහරට ඒ අය හිතන්නේ මගේ රැකියාව නැති වෙන්න පුළුවන් වගේ කියන අදහසක් තියෙනවා. මම හිතන්නේ ඒකට අවබෝධයක් තිබුණ අවබෝධයක් ඉස්සලා අපි දෙන්න ඕනේ. රාජ්‍ය සේවකයෝ ඉන්නව නේද? මේ රාජ්‍ය සේවය අකර්මණ්‍ය වෙලා තියෙන්නේ රාජ්‍ය සේවකයෝ නිසා නෙවෙයි, දේශපාලඥයෝ තමයි මේ රාජ්‍ය සේවය නැති කළේ. රාජපක්ෂල බලයට ආවට පස්සේ රාජ්‍ය සේවයේ සංඛ්‍යාව දෙගුණයක් කරලා තියෙනවා මේ කෙටි කාලෙදි. කාටද අපි බයින්න ඕනේ? රාජ්‍ය සේවකයටද? නෑ, අපි බනින්න ඕනේ දේශපාලඥය තමයි මේක නැති කළේ. ඒ මැතිවරණයක් කෙනෙකුට ඇවිල්ලා කිව්වා රැකියාව 50,000ක් දෙනවා කියලා, රැකියාව ලක්ෂයක් දෙනවා කියලා කිව්වා. ලෝකේ ලොකුම රාජ්‍ය සේවය වෙලා තියෙනවා මේක. ඒ කියන්නේ මුළු ජනතාවගේම ජනගහනයේ ප්‍රතිශතයක් හැටියට. ඉතින් මේක නැති කරලා තියෙන අය. ඉතින් ඒ අය එතන ඒ ඉන්න එකේ ඒ තියෙන ගැටලු ප්‍රශ්න අපිට තේරෙනවා. අපි ඒකට සංවේදී වෙන්න ඕනේ. හැබැයි ඒ වගේම තාක්ෂණයේ භාවිතය අපි කැමති වුණත් නැති වුණත් තාක්ෂණයේ භාවිතයට රටක් නැහැ, රටවල් වල සීමාවක් නැහැ. මට කවුද ඇවිල්ලා කිව්වා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක නතර කරන්න ඕනේ කියලා? මට හිනත් ගියා. මොකද ඒක ඇවිල්ලා හරිද භූමි ප්‍රමාණෙන් සීමා වෙන දෙයක් නෙමෙයි. තාක්ෂණය කියන එකට එහෙම සීමාවල් නැහැ. ලෝකේ වටේම යනවා. රටවල් දියුණු වෙන්නේ එහෙමයි. ගෝලීයකරණය වෙලා තියෙන්නේ එහෙමයි. ලංකාවේ තැන්ට ගෙනියන්න ඕනේ. අපේ තරුණ පරපුරට මේක තේරෙනවා. ඒ අයට අපි මුල් තැන දිය යුතුයි. එතකොට චේන්ජ් එකක් වෙනකොට, අර චේන්ජ් මැනේජ්මන්ට් එකක් වෙනකොට, කළමනාකාරීත්වයක් වෙනකොට ගැටලු ප්‍රශ්න තියෙනවා. ඔබතුමා කිව්වා වගේ අපි ඒක ඒගොල්ලන්ට පැහැදිලි කරනවා. ඇයි අපි ඒක කරන්නේ? දන්නවා ඒගොල්ලන්ට පැහැදිලි වුණොත් මේක කරන එකෙන් හැමෝටම වාසි වෙනවා. මේක හැමෝටම, පුරවැසියට වාසි, දීර්ඝකාලීනව සේවකයාටත් වාසි. හරිද? ඉතින් අපි මේක කරන්නේ බොහොම සංවේදී ලෙසට මේක කරන්නේ. ඔබතුමා කියපු එක හරි. හරිද? තාක්ෂණයක් දාපු ගමන් මේ ප්‍රශ්නේ ඇති වෙනවා. ළඟදී කොවිඩ් එක තිබුණාම කිව්වා අපි මේ උගන්වන්න යනකොට පාසලට එන්න එපා කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා අපි ඩිජිටල් පාවිච්චි කරලා උගන්වනවා කිව්වා. හරිද? පන්ති කාමර තියනවා කියලා කිව්වා. හුඟක් වෙලාවට ගුරුවරුන්ටත් ඒක පාවිච්චි කරන්න දන්නේ නැහැ, උගන්වන්න දන්නේ නැහැ. හුඟක් ප්‍රශ්න ගැටලු ඇති වුණා. හැබැයි ඒකේ වටිනාකම දැන් හුඟක් අයට තේරෙනවා. පන්තියට ගියත් හරිද, තාක්ෂණය හරහා, ඉන්ටර්නෙට් එක හරහා කොච්චර දැනුමක් ලබා ගන්න පුළුවන්ද කියන එක. ඉතින් මම ඔබතුමා අහපු එක ගැන මම කියන්නේ, ඔව් හුඟක් ගැටලු ප්‍රශ්න තියේ. නමුත් ඒ ගැටලු ප්‍රශ්න අභිවවා යන්න ඕනේ. අපි ලෝකයක එකතු වෙන්න යනවා නම් අපිට ඒක කරන්න අදිෂ්ඨානයක් තියෙනවා. ඒ වගේම උපාලාගේ ප්‍රතිපත් ප්‍රකාශන අනුව පොඩි මිනිහක් සහන ලැබෙන්නේ උච්ච කාලයක් වගේයි. දැන් තියෙන සහන ක්‍රමය අපි ඒ විදියටම කරගෙන යනවා. මොකද අපි වෙනස් වීම කරන්නේ අධ්‍යයනයකින් පස්සේ, හරියටම අධ්‍යයනයකින් පස්සේ. උදාහරණයක් හැටියට සමෘද්ධිය දුන්නා. දැන් අස්වැසුම දෙනවා. හුඟක් අය අපිට ඇවිල්ලා කියනවා නුසුදුසු අටත් ලැබෙනවා කියලා. එක එක අය ඇවිල්ලා කිව්වට අපි ඒක කපලා දාන්නේ නැහැ. තේරෙනව නේද? සාධාරණ වෙන්න ඕනේ. ඉතින් ඒකයි මම කිව්වේ විද්‍යාත්මක පදනමින් අපි හොයාගත්තොත් නොලැබිය යුතු අය ඉන්නවා කියලා එයාට දෙන්නේ නැහැ. ඒ වගේම විද්‍යාත්මක පදනමින් ලැබෙන්න ඕනේ අය ඉන්නවා ඇති, ලැබෙන්නේ නැති අය. එතකොට ඒ අයව අපි ඔකට එකතු කරගන්න ඕනේ. එතකොට සජිත් ප්‍රේමදාස මැතිතුමා මේක ගැන කතා කරනකොට කිව්වා සංකල්පයක් ගැන කිව්වේ. මේ සංකල්පය අපි ක්‍රියාත්මක කරනවා කියලා. ඒ සංකල්පය ඇවිල්ලා අපි ආරක්ෂා කරන්න ඕනේ ගැබිනි මාතාවන්, කුඩා දරුවන්, ඒ මන්ද පෝෂණයේ ඉඩ නොදී ඒගොල්ලන් ආරක්ෂා කරන්න ඕනේ. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අපි ආරක්ෂා කරන්න ඕනේ. මැද ඉන්න කට්ටිය අපි කරන්නේ මෙහෙමයි. ඒගොල්ලන් අපි ඒ යැපෙන මානසිකත්වයක් ඇති කරන්නේ නැහැ. ඒගොල්ලන්ව ශක්තිමත් කරන විදිහට තමයි අපි වැඩ කරන්න යන්නේ. ඒ නිසා තමයි ඔහු කිව්වේ අපි රුපියල් 20,000ක් දෙන්න යනවා කියලා කිව්වේ අවුරුදු දෙකක කාලයකට. කාල සීමාවකුත් දැම්මා. හැබැයි ඒක ඇවිල්ලා නිකන් පෝෂණයට දෙන එකක් නෙමෙයි. ඒක තුල අඩංගු වෙන ඒ සංකල්පය තුල පෝෂණය තියෙනවා, ඉදිරිය තියෙනවා, ආයෝජනය තියෙනවා, නිෂ්පාදනය තියෙනවා, අපනයනය තියෙනවා. ඒක සංකල්පයක්. ඒ සංකල්පය තුල ඒක ශක්තිමත් කරන සංකල්පයක් තුලට අපි යන්නේ. ඉතින්
ආරක්ෂා කරන්න තියෙන කොටස් මම කිව්වා වගේ ඉන්නවා. ඒ අයව අපි ආරක්ෂා කරනවා දිගින් දිගටම. නමුත් අනිත් අයව අපි ශක්තිමත් කරනවා. ඒතර කාට හරි අදහසක් තියෙනවා නම් ඒක මොකක් හරි නිර්මාණය කරන්න ඒකට අපි අත දෙනවා. අපි කියලා තියෙනවා බැංකුවල SME small and medium industries නැත්නම් අපි කියනවා කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරවලට ඒගොල්ලන්ට අවශ්‍ය මුදල් විතරක් නෙමෙයි දැනුම අවශ්‍යයි හුඟක් වෙලාවට. තාක්ෂණය අවශ්‍යයි. ඒක ලබා දෙන්න අපි වැඩපිළිවෙලක් දානවා. තාක්ෂණය වගේ දේවල් ලබා දෙන්න. ඒක කෘෂිකර්මයට වෙන්න පුළුවන්. කෘෂිකර්මයේ ඉහළට ගන්න තාක්ෂණය අවශ්‍යයි. ඒකට අපි ඒ අයට උදව් කරනවා. ඔයා කතා කළේ මං කිව්වා මීට ඉස්සලා මේක සඳහන් කරලා තියෙනවා මේ හුඟක් කරුණු කාරණා මම මෙතන කිව්වේ නැහැ. ත්‍රිරෝද රත ඒ පදවන කෙනා නැත්තම් ඒකේ අයිතිකාරයා හුඟක් කලාවට ඒක අරගෙන තියෙන ණයට අරගෙන තියෙන ණය ගෙවා ගන්න බැරි වෙලා තියෙනවා. කොහොමද ඒ අය ණය ගෙවා ගන්න? ඉතින් ගැටළු ප්‍රශ්න තියෙනවා. ඒතකොට ත්‍රිරෝද රත ලක්ෂ 14ක් විතර දැන් රටේ තියෙනවා. ඒක වැඩි කරලා වැඩි කරලා අපිට ප්‍රශ්න විසඳන්නත් බෑ. ඒතකොට පරිසර දූෂණයේ ප්‍රශ්නෙත් ඇති වෙනවා. පුද්ගලික වාහන වැඩි වෙනකොට. ඉතින් අපි ඒක නිසා පොදු ප්‍රවාහනයට යා යුතුමයි. ත්‍රිරෝද රතයට අපි වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරනවා. කොහොමද මේ කොම්බෂන් එන්ජිමෙන් කොහොමද විදුලි එන්ජිමකට යන්නේ? ඒක ලක්ෂ 5ක් විතර ඕනේ. අපි ක්‍රමවේදයක් හදනවා. නමුත් මේ ත්‍රිරෝද රත හිමිය. ඒකයි මම කියන්නේ විද්‍යාත්මක පදනමක් තියෙන රුපියල් 1000ක් 1500ක් දවසකට වේදම් කරනවා තෙල් ගහන්න. ඒතර ඒක බේරෙනවා. එන්ජින් එක තියෙනවා නම්. එතකොට අපි ක්‍රමවේදයක් හදනවා බැංකු ක්‍රමයේ හරහා ඒ අයට ඒ පරිවර්තනය කරගන්න. අපි රජෙන් දෙන්නේ දිරිමත් ගැනීමේ සහයෝගයක් දෙනවා. විශේෂයෙන් මේ සහයෝගය දෙන්නේ අපි පොලි අනුපාතය හරහා.